අපේ සමස්ත රෝහල් පද්ධතිය තුළ දැඩි සත්කාර ඒකක ඇඳන් තිබුණේ 550ක් වගේ ප්‍රමාණයක්. ඒකත් එක රෝහලක විතරක් නෙමෙයි මේ රටේ සමස්ත සෞඛ්‍ය මධ්‍යස්ථානවල ඇඳන් වල එකතුව. ඒතකොට ඒකම අපි දැක්ක පහුගිය කාලේ ඉංජිනේරු ඒකකය විවිධ අය කරපු විවිධ නිෂ්පාදන නිසා මේ ධාරිතාවයට තව යම් ප්‍රමාණයක් එකතු වෙලා අර වෙන්ටිලේටර්ස් එහෙම තව යම් ප්‍රමාණයක් මේකේ තව වැඩි දියුණු වෙලා ඇති කියලා අපි විශ්වාස කරනවා. හැබැයි අපි ඉන්නේ සීමාවේ අපි ඉන්නේ වැටේ දැන් අද වෙනකොට මම හිතන්නේ දැන් 585 මේක දැන් තව ඉලක්කම් කීපයක් උඩට ගියොත් අපිට උපරිම දරා ගැනීමේ හැකියාව අපි 500යි තවත් දැන් අපි වැඩි දියුණු වෙලා මොන හරි දෙයක් වෙලා තියෙනවා නම් 1000ක් 2000ක් වගේ අපි ගියොත් අපිට දරා ගැනීමේ හැකියාව පණිනවා ඉතින් එතනින් එහාට දැන් ආරක්ෂක අංශ දුර්වල වෙනකොට වෛද්‍ය කාර්මණ්ඩල දුර්වල වෙනවා නම් මේවා අතහැරනවා නම් අපිට මේවා අල්ලලා බදාගෙන බිරගැනීමේ සීමාව අපිට අපෙන් ගිලිහෙනවා. ඒක තමයි ඇමරිකාවට උනේ. ඒක තමයි යුරෝපයට උනේ. ඉතින් එතන එතෙන්ට යන්නේ නැතුව අපි දැන් මේ වැටේ ඉන්නේ. දැන්වත් අපි මේවා සාමූහික එක්කහ වෙලා. අපි කැමතියි. අපි ස්වේච්ඡාවෙන් වැඩ කරන්න කැමතියි. අපි යන්නම්. අපි ගම් වලට ගිහිල්ලා මිනිසුන්ගේ ගෙවල් ගාවට ගිහිල්ලා අපි ආධාර ටික දෙන්නම්. මිනිස්සු අවිද්දවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි රට වහමු. අපි එක මාසයක් අපි රට වහමු. අපි ස්වේච්ඡාවෙන් වැඩ කරන්න